హలో, ఇతిం మేము తమాయి మేథియన ఒగలాంటి అపేదా సిసి దేకే నత్తల దవసివిన దేవాల్ హరి హరి దెన్ దన్నో గుటాక్ పరక్కల తమాయి వీడియోక దాన్నే నమూత్ మంటి హిత్తు నమేక శాకర గన్న మోని కేలా ඉතින් ඔයගලන්ට මේ පේන තියෙන රසම රස කිරිබත් එක හදලා දුන්නේ අපි ලිඩියක්කි. ඉතින් අපි දැන් මේ ඉන්නේ ලිඩියක්කිලා ගෙදර තමයි. නත්තල් දවසේදී අපි පල්ලි ගිහිල්ලා. ලිඩියක්කිලා ගෙදරට ආවා. ඉතින් ලිඩියක්ක පේනකොට රසම රස ලුණු මිරිසකුයි කිරිබත්ුයි ඒ වගේම ෆිෂ් කරි එකකුයි ලෑස්ති කළා තිබ්බා. ඉතින් අපි උදේම මේක කාලා ඔන්න අපි ගමනක් යන පිටත් වුණා. ඉතින් අපි හිතුවා නත්තල් දවස් ඉතින් හැමෝම ගෙදර ඉන්න නිසා හැමෝම එකතු වෙලා ගියනම් හොඳයි කියලා ෆන් එකක් ගන්න. ඉතින් අපි දැන් මේ යන ගමන් තමයි තියෙන්නේ ඔක්කොම කයියක ගහ. අපි මේ යන අතරමඟ ඇත්තටම මේ දැන් ඕගලන්ට බලාගන්න පුළුවන් වෙයි අපි වාහන දෙකක තමයි ගියේ. මේ පිටිපස්සෙන් කඩාගෙන එන්නේ ඩිෂාන් අයියලා. ඉතින් අපි කට්ටියම එකතු වෙලා ගියා පීහා බීච් එකට. ඉතින් මේ අනතර මග තමයි තියෙන හරිම ලස්සනයි. ඉතින් මේ ලුකවුට් පොයින්ට් එක හම්බුණා අපිට. ඉතින් අපි එතන නැවතිලා පොඩ්ඩක් ඒ view එකත් බලලම තමයි ගියේ අපි පාකින් එක තියෙන තැනට. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද කියලා. හයි. ඉතින් මේ තමයි අපි පාක් කරලා යනවා. ඉතින් කදමලු බැඳගෙන තියෙන ඔක්කොම දේවලුත් අරගෙන බීච් එක පැත්තට අපි යනකොටත් උඩටම අවුව පුදුම රසණයක් තියෙන්නේ. ඉතින් ඉතින් මේක සමයකන ඉතින් එහෙම තමයි. ඉතින් ඒ වගේම තමයි සෙනගත් ඉන්නවා බීච් එකේ තැන් 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 වල. ඉතින් අපි ගියා කොහොම හරි අපිට ඉන්න පුළුවන් තැනක් හොයාගෙන. මොකද ගොඩක් අය ඉතින් අර හෙවන වගේ තැන් මේ වෙනකොටත් ඒගොල්ලෝ අල්ලගෙන ඉවරයි. ඉතින් අපිත් දැන් හොහේ යනවා අපිට ඉන්න පුළුවන් කොහෙද මේ තැනක් තියෙන්නේ කියලා. ඉතින් මේ ඔයගලන්ට පේන තියෙන්නේ මේ දෙවන ලෝක යුද්ධයේ මැරිච්ච කට්ටියගේ නම් වගේයක්. නමුත් මම හරියට මේ ගැන ලොකු ඉස්සරක් කියන්න දන්නේ නැහැ. නමුත් ඒක අර ගලත් එක්ක ඇටච් වෙලා තියෙන්නේ. මට හිතා ගන්න බෑ. ඒ කියන්නේ ගල හදලා තිබිලා ඒක මොනවා හරි එතන සමරුමක් විදියට ඇත්තට මේ විදියට හැදුවද එහෙමත් නැත්නම් හදලා මොනවා හරි දෙයක් නිසා විනාශ වෙලා ඉතුරු වුණු අවශේෂද කියන්න මම දන්නේ නැහැ හරියටම. ඉතින් කොහොම හරි අපි මෙතන තමයි නැවතුනේ. කට්ටියම මෙතන මැට් එක දාගෙන කරගෙන දැන් සන් ක්‍රීම් දාලා ලෑස්ති වෙනවා. අනිත් අය නම් ටික 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 දෙනා වතුරට මේ බහලා සෙල්ලම් කරනවා. මේ වතුර පුදුම සීතලක් තියෙන්නේ. මේ ඉස්සෙල්ලම අඩිය තියාගෙන පුදුම මාරුවක් තියෙන්නේ. රස්සෙ වෙලා අවුව තිබ්බට වතුර සීතලයි. Papa!
ඉතින් අපි මෙච්චර වෙලා හිටියේ බීච් එක පැත්තට නෙමෙයි අනිත් පැත්තට වෙන්න. ඉතින් අපි කට්ටියම හිතුවා මේ පැත්තට පොඩ්ඩක් ඇවිල්ලා බලන්න ඕනේ කියලා. මේ පැත්තේ කොහොමද අපිට ඉන්න පුළුවන් තැනක් තියෙනවද නැත්ද කියලා වෙලා මොකද සෙනගත් ඉන්න නිසා. ඉතින් අපි කොහොම තමයි බීච් එක පැත්තට ඇවිදගෙන ගියේ. ඉතින් ඔයාලට පේනවා වගේ තමයි මේ බීච් එකේ එක පැත්තකට වෙන තමයි ගොඩක් අය ඉන්නේ. මේකේ හැම තැනක්ම ලව් කරන්නේ නැහැ මේගොල්ලෝ නාන්න අපිට. ඉතින් අපි හදිසියෙන් හරි මේගොල්ලෝ ලව් කරන්නේ නැති තැනකින් බීච් එකට බැස්සොත් ඉතින් මේගොල්ලෝ ටග්ගාලා අර ඔයාලට පේනවනේ වීකල් එකක් තියෙනවා. ඉතින් ඒගොල්ලෝ එකේ ඇවිල්ලා අපිට වෝන් කරනවා මෙතනින් එහාට යන්න එපා, මෙතනින් එපා කියලා. ඉතින් ඔහොම තමයි එතන වෙන්නේ. ඉතින් මේ පේනවනේ මේ දෙන්නා පුදුම දඟයි අයියායි මල්ලි. ඉතින් ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. ඒ වගේම තමයි ගන්න පේනවා. ඉතින් මේ වැල්ලත් කළු පාට වැල්ලක් තමයි මේ බීච් එකේ තියෙන්නේ. ඉතින් ඒ කළු පාට වැල්ලට හේතුව කියන්නේත් ගිනි කඳුවල බලපෑම කියලා තමයි කියන්නේ. ගිනි කඳුවල රස්නෙත් නිසා තමයිලු මේ වැල්ල මෙහෙම කළු පාටට පිටන්නේ. ඉතින් ඒකත් අද ඔයගොල්ලෝ දැනගත්තනේ. ඉතින් අපි තැනක් බලලා මේක දාගත්ත අවුවයි තමයි. නමුත් අපි ඉතින් ගොඩාක් වෙලා ඉන්නේ නැති නිසා ඉතින් අපි මෙතන දාගත්තා. මොකද අපිට බීච් එකට යන්න එන්න කරන්න සැරින් සැරේට ලේසි නිසා ගොඩාක් ඇදට යනවට වඩා හොඳයි කියලා හිතුණා මේ ළඟපාතම ඉන්න එක. ඉතින් අපි කට්ටිය මෙහෙම තමයි අරන් ගිය දේවල් කාලා බීලා එන්ජොය කරන්නේ. ඉතින් මේ සැරින් සැරේට බීච් එකට බහිනවා ආයෙත් එනවා. මොකද සැරයි සෙල්ලම් කර කර තමයි හිටියේ. ඉතින් මේ අතරතුර අපේ ලිඩියක් හිටිය අලුත් හම්බුණා. මේ දෙන්න නිදි. ඉතින් එහෙම තමයි පේනවා ඇතිනේ. දැන් නම් මේ ඇත්තටම කිව්වොත් අපි මේ යන්න ලෑස්ති වෙන ගමන්, මොකද මේ වෙනකොටත් හවස 2-3 විතර වෙලා. ඉතින් දැන් කට්ටියම හදන්නේ බඩු ටික අයස් කරගෙන යන්න. ඉතින් ඔහොම තමයි එදා දවසේ අපි කට්ටිය බීච් එක එන්ජොය කරේ. ඉතින් සමහර නාන කියන වීඩියෝ නම් ඇත්තටම ගන්න බැරුණා ෆෝන් එක අරන් ගියේ නැති නිසා වතුරට යනකොට. ඉතින් අපි කට්ටිය නම් ගොඩක් එන්ජොය කරා එදා උදේ වරුව ටිකක් හවස් වෙනකම්ම 3 විතර වගේ වෙනකන්. ඉතින් ඊට පස්සේ තමයි අපි කට්ටියම යන්න පිටත් වුණේ ආපහු ගෙදර. ගෙදර කිව්වට අපි ගෙදර ගිහිල්ලා වොෂ් එකක් දාගෙන යනවා තව තැනකට. ඉතින් අපිත් එක්ක දිගට මේක දෙකා ඉන්න. අයියෝ ඕ එහෙම කරා. හරි ඉතින් ඔන්න අපි වොෂ් එක දාගෙන කරගෙන අර කිව්ව තැනට තමයි ආවේ. අපි දැන් ආවේ ඩිෂන් අයියලා ගැදට. මොකද ඩිෂන් අයියා කිව්වා, එයා කිව්වා කිව්වට ඇත්තටම කිව්වොත් අපේ විශේෂ ඉල්ලීම මත තමයි යාට කරන්න එක සිද්ධ වුණේ, මේ අපිට සුෂි හදලා දෙන්න කියලා. ඉතින් ඔයාලට මේ පේනවා තියා අපිට හදදුන එක එක ජාතියේ දේවල්. ඉතින් එයාට ගොඩක් රසට කැම හදන්න පුළුවන්. ඉතින් අපි මෙහෙම තමයි කිව්වා එයාට. ඉතින් එයා අපිට රසට හදලා දුන්නා. ඉතින් අපි වොච් එක දාගෙන යනකොට එයා ගොඩක් දුරට වැඩි ඉවර කරලා තිබ්බා. Thank you Rishan අයියේ. කට්ටියම සුෂි කන හැටි. ඉතින් එදා අපි බීචිත් ගිහිලා ආපු නිසා ගොඩක් බඩගින්න හිටියේත් පුදුම රසක් තියෙන්නේ. තැන්ක් යූ අයියේ ගොඩක් රසට හදලා දුන්නා. ඉතින් මම චිකන් විතරක් කන නිසා ඉතින් මම කිසිම රෝ ෆිෂ් එකක් කන්නේ නැහැ. ඉතින් ඒක නිසා මට විශේෂයෙන් හදලා දුන්නා. ඔන්න ඊට පස්සේ ඉතින් අපි පටන් ගත්තා සෙල්ලම් කරන්න. ඉතින් අපිට අතට අහුවෙන ඕන දේවත් එක්ක අපි සෙල්ලම් කරා. ඉතින් අපි කට්ටිය ඉස්සලා පටන් ගත්තා. මේක මාර ඉන්ට්‍රෙස්ටිං ගේම් එකක්. ඉතින් හරිම ෂෝක්. ඉතින් අපි එහම තමයි ක්ලික් කරා. තේනවන අපේ ලිඩිය අක්කා පුදුම අමාරු එකක් ගන්න හදනවා. ඉතින් ඒ අතරතුර අපේ පොඩ පැත්තෙන් ඉඳන් පුදුම විදිහට ඩිස්ට්‍රැක්ට් කරනවා. ඉතින් ඔම තමයි කරේ. හරිම දඟවල්ද. ඉතින් අපිත් එක්ක එකතු වෙලා කොහොම හරි කරා. ඇත්තටම කළොත් එයා අපිට වඩා මාර ටැලන්ටඩ් මේකට.
ඉතින් ඔන්න ඒ ගේම් එක ඉවර වෙලා අපි පටන් ගත්තා තව බෝඩ් ගේම් එකක්. ඉතින් මේකේ බෝඩ්ස් කීපයක්ම තියෙනවා. ඉතින් අපිට කැමති කැමතිව ප්ලේ කරන්න පුළුවන්. අපි මේකේ හිතුවා ප්ලේ කරන්න කියලා ලූඩෝ. ඉතින් කවුරුත් දන්නවා ලූඩෝ ප්ලේ කරන්න. ඉතින් හැබැයි අපි යුකි දනංග හිටියේ නැහැ ලූඩෝ ප්ලේ කරන ඇටි. යුකිවත් යුකිගේ නංගිවත් එහෙනම් ඉතින් අපි ඒගොල්ලන්ටත් කියලා දීදී කොහොම හරි ලූඩෝ ප්ලේ කරන්න ගත්තා. ඉතින් හව තමයි අපි ලූඩෝ ප්ලේ කරේ. මේ අපේ පළවෙනි ජයග්‍රාහිකාව ඔන්න ඊටත් පස්සේ අපි තවත් ගේම් එකක් පටන් ගත්තා. මේක අපි ලොක්ක තමයි කිව්වේ. මේක ජපන්ල ඒගොලු කරන ගේම් එකක්. ඉතින් හැබැයි මේක මමත් පොඩි කාලේ කරලා තියෙනවා. මේක මීටරත් ටිකක් වෙනස් විදිහකට. ඉතින් කොහොම හරි එයාතියා අපිට කියලා දෙනවා කොහොමද කරන්න කීරිවරලා. ඉතින් අපි ඒකත් ප්ලේ කරා. ඉතින් ඔගල් දන්නවා අපි ක්‍රිස්මස් එකට මේ පරි හිටිය ඔක්ලන්ඩ් වල. ඉතින් අපි ආලුවත් එක තමයි ගත කරේ. අපි ගොඩක් එන්ජෝයි කරලා. ඉතින් අපි ඊට පහුවෙන්දා මෙහෙම තමයි ආයෙත් බැක් ටු වෙලින්ටන් එන්න පටන් ගත්තේ. ඉතින් ඔයර පේනවා ඇතිනේ අපි එනකොට ගොඩක් හවස් වුණා. හරිම ලස්සන අයිර. මේ කිසිම දෙයක් එඩිට් නෙමෙයි. ඉතින් මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් තැන්ක් යූ සෝ මච් අපිත් එක්ක එකතු වෙලා හිටියට ඉන්නවට මේ වීඩියෝ එක බැලුවට. ඉතින් අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා අපි ඉන්වයිට් කරනවා.